साधु 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 नमो बुद्धाय। अवसर पिंग स्वामी महासर तिरुवन सरणाय सिरुदिनातनु अवुरुदु 2600 कट पेर मे लोकट पहल वी वदाल अबगे गौतम नम्मु सम्मा संबुद्रयन महासे देशना करपु इताम दुर्लभु सुंदर देशनावक तमाय अदाप्ट मे कियवन अवस्था उदा वेला तियेन्नि। ඉතින් බුදුරජාණන් වහන්සේ නමකගේ ශ්‍රී මුඛයෙන් වදාළ සුන්දර ධර්මයක් කියවන්න අහන්න ලැබෙනවත් කියන්නේ ලේසි පහසුවෙන් කෙනෙකුට ලැබෙන අවස්ථාවක් නොවේ. මොකද බුද්ධ කියන වචනේවත් අහන්න නොමැති අය බොහෝ පිරිසක් මේ ලෝකේ ඉන්නවා. නේද? ඒකෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරපු බුද්ධ වචනය කතා කරන්න, ඉගෙන ගන්න, අහන්න ලැබෙනවා කියලා කියන්නේ ඒක ලේසි පහසු විනක් නෙවෙයි. ඉතින් පෙර ජීවිතයේ කරපු මහා පින් බලයක් නිසා තමයි අපිට බුදුරජාන් වහන්සේ නමකගේ දේශනාවක් මේ විදිහට කියවන්න අහන්න ලැබිලා තියෙන්නේ. ඉතින් අපි ඒ කවදරි දවසක මේ සසරේ නිදහස් වෙන්න උපකාර වේ මේ කින දේශනාව. අද අපි හැමෝම වෙනන් මේ දේශනාව කියවලා පින් දැස් කරගමු. සාදු 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 නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුජාන් වහන්සේට නමස්කාර වේවා. චූල යමක වර්ගයේ සාලේයක සූත්‍රය සාලානම් ගමේ වැසියන්ට වදාළ දෙසුම. මේ සුන්දර දේශනාව සඳහන් වන්නේ මජ්ක්‍ධිමනිකාය 1 කියන පොත් වහන්සේගේ චූල යමක වර්ගය තමයි සඳහන් වන්නේ. මාහට අසන්ට ලැබුණේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යතුන් වහන්සේ බොහෝ භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන ඔසල් ජනපදයේ චාරිකාවේ වැඩියා. එහෙම චාරිකාවේ වඩිද්දී ඔසල් ජනපද වාසීන්ගේ සාලානම් බ්‍රාහ්මණ ගමටත් වැඩියා. එතකොට ඒ සාලාගමේ බමුණන්ටත් අනිකුත් ගෘහමූලිකයන්ටත් මේ කාරණාව ආරංචි වුණා. පින්වත්නි, සාක්‍යනම් රාජවංශයෙන් නික්මි පැවිදි වුණ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බොහෝ භික්ෂුන් පිරිවරාගෙන ඔසෝල් ජනපදයේ චාරිකාවේ වඩිද්දී සාලා ගමට වැඩම කරලා ඉන්නවාලු. ඒ පින්වත් ගෞතමයන් වහන්සේ ගැන මෙවැනි කල්යාණ කීර්තිරාවයක් පැතිරලා තියෙනවා. ඒ භාගතුන් වහන්සේ රාග, දේශ, මෝහ නැති පරම පිවිතුරු සිතකින් යුතුසේක. අරහං බාහිර උපකාරයකින් තොරව තම බුද්ධි මහිමෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගස්සේක. සම්මා සම්බුද්ධු ඉතා පිරිසිදු අවබෝධ ඥානීනුත් ඊට අනුකූල වූ දිවි පැවැත්වුණු යුතුසේක. විජ්ජාචරණ සම්පන්නු සුන්දර නිවන් මඟ සොයාගෙන ඒ සුන්දර නිවනට පැමිණිසේක. සුගතු සකල ලෝකධාතුවම පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කළසේක. ලෝකවිදු දෙවි මිනිසුන් දමනය කිරීමේ අතිශයෙන්ම දක්ෂ වනසේක. අනුත්තරෝ පුරිසදම්ම සාරති දෙවි මිනිස් ප්‍රජාවට නිවරිදි නායකත්වය සපයන සාත්තුන් වහන්සේ වනසේක. සත්තා දේව මනුස්සාන අවබෝධ කරගත් චතුරාරි සත්‍ය ධර්මය අන්නයන්ට අවබෝධ කරවනසේක. බුද්ධ මේ සියලු ගුණ දැරීමට තරම් භාග්‍යවන්ත වනසේක. භගවා උන්වහන්සේ කියා දෙන්නේ මේ දෙවියන් සහිත, මරුන් සහිත, බමුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙව් මිනිස් ප්‍රජාව සහිත ලෝකේ තම නුවණින්ම ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කරගෙනයි උන්වහන්සේ මුල සුන්දර, මෙද සුන්දර, අවසානය සුන්දර, අර්ථ සහිත පැහැදිලි වචන වලින් යුක්ත දහම් දේශනවා.
මුළු මුනිම්ම පිරිසිදුයි. පිරිපුන් නිවන් මඟ කියා දෙනවා. එබඳු රහතන් වහන්සේ නමක් දැක ගන්න ලැබෙනවා නම් කොයිතරම් දෙයක්ද. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස, නමෝ බුද්ධාය. සාදු සාදු සාදු. පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි, තෙරුවන් සරණයි. ඉතින් මේ සාලගමේ බමුණු ගෘහපතියන් භාගතුන් වහන්සේව සොයාගෙන ගියා. ගිහින් කෙනෙක් භාගතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩි වුණා. තව කෙනෙක් භාගතුන් වහන්සේ සමග පිළිසඳරේ කතා කළා. පැත්තකින් වාඩි වුණා. තව කෙනෙක් භාගතුන් වහන්සේට ආචාර කළා. පැත්තකින් වාඩි වුණා. තවත් සමහරු තම තමන්ම නම් ගම් වලින් හඳුන්වා දීලා පැත්තකින් වාඩි වුණා. සමාව නිස්සබ්දවම පැත්තකින් වාඩි වුණා. මේ විදිහට පැත්තකින් වාඩි වුණු ඒ සාලගමේ බමුණු ගෘහපතියන් භාගතුන් වහන්සේගේ මෙහෙ කාරණාව විමසුවා. බවත් ගෞතමයන් වහන්ස, මේ ලෝකේ සමහර සත්වයින් කය බිඳිලා මලාට පස්සේ අපාය දුගතිය කියන විනිපාත වූ නිරයේ උපදිනවා. උපදිනවා නම් ඒකට හේතුව මොකද්ද? ඒකට උපකාර වුණේ මොකද්ද? ඒ වාගේම බවත් ගෞතමයන් වහන්ස, මේ ලෝකේ තවත් සත්වයන් කය බිඳිලා මලාට පස්සේ සැප ඇති සුගතියේ උපදිනවා නම් ඒකට හේතුව මොකද්ද? ඒකට උපකාර වුණේ මොකද්ද? පින්වත් ගෘහපතිවරුනි, මේ ලෝකේ යම් සත්වයේ කය බිඳිලා මලාට පස්සේ අපාය දුගතිය කියන විනිපාත වූ නිරයේ උපදිනවා නම් ඒකට හේතුව අධර්මයේ හැසිරීමයි, වැරදි හැසිරීමයි. එමෙන්ම පින්වත් ගෘහපතිවරුනි, මෙලව යම් සත්වයේ කය බිඳිලා මලාට පස්සේ සැප ඇති සුගතියේ උපදිනවා නම් ඒකට හේතුව ධර්මයේ හැසිරීමයි. අනේ බවත් ගෞතමයන් වහන්ස, අපට විස්තර නැතිව සාරාංශ වශයෙන් ඔය වදාළ කාරණේ අර්ථ දෙන්නේ නැහැ. බවත් ගෞතමයන් වහන්සේ, අපට ඔය ධර්මය දෙන සේක්වා. එතකොට බවත් ගෞතමයන් වහන්සේ විසින් විස්තර වශයෙන් නොවදාළ සාරාංශ වශයෙන් වදාළ ඔය ධර්මය අපට විස්තර වශයෙන් තේරුම් ගන්න ලැබීම කොයිතරම් දෙයක්ද. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අයිය අනුමක්ක, මේ ඉස්සෙල්ලා මයික් එක ඔන් කරලා නැහැ, සම්බන්ධෙන්න මේ බලනවා බලනවා මේ එන දුස්කාර. අයිය තෙරුවන් සරණයි මල්ලි. අනුමක්ක මයික් එක ඔන් කරලා නැහැ මං හිතන්නේ ඉස්සෙල්ලා. දැන් මේ දැන් මයික් එක ඔන් කරන්න ගිහිල්ලා මං හිතන්නේ කට්ටුනා වගේ. එහෙමනම් චුට්ටක් කෝල් කරුවා නම් මේ ආයෙ ජොයින් වෙන්න කියන තිබ්බනේ. ඔව් විපුලයිය බලයිනේ. එහෙනම් මේ සම්බන්ධ කරගන්න. එහෙනම් ආ හොඳයි මල්ලි. ආ තෙරුවන් සරණයි විපුලයි, චුට්ටක් බලන්නයි. තෙරුවන් සරණයි. එහෙනම් පින්වත් ගෘහපතිවරුනි, හොඳට අහගෙන ඉන්න, නුවණින් තේරුම් ගන්න, කියා දෙන්නා. එසේ පින්නතුන් වහන්සේ කියලා සාලාගමේ බමුණු ගෘහපතිවරු භාග්‍යතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාලා, පින්නත් ගෘහපතිවරුනි, අධර්මයේ හැසිරීමත් වැරදි හැසිරීමත් අයමුල් කරගෙන තුනියකින් වෙනවා. අධර්මයේ හැසිරීමත් වැරදි හැසිරීමත්
වචනේ මුල් කරගෙන හතර ආකාරයකින් වෙනවා අධර්මයේ හැසිරීම වැරදි හැසිරීම මනස මුල් කරගෙන තුන් ආකාරයකින් වෙනවා පින්වත් ගෘහපති වරුනි අධර්මයේ හැසිරීම වැරදි හැසිරීම කය මුල් කරගෙන ඉන්ද්‍රියකින් දුවන්නේ කොහොමද පළවෙනි එක පින්වත් ගෘහපති වරුනි මෙලව කෙනෙක් පානාතිපාතා වෙනවා ඒකේ තේරුම මේකයි නපුරු කෙනෙක් ලේ තෙවරුණු අත්ඇත්තෙක් සතුන් කපා කොට මැරීමේ යෙදී ඉන්නවා සත්‍යයෙන් කෙරේ දයා රහිතව ඉන්නවා දෙවෙනි එක තමයි ඔහු සොරකම් කරනවා අනුන් සතු අනුන්ගේ සම්පත් සමකෝ කැලේකෝ තියෙනවා නම් ඒ නොදුන් දේ සොරසිතින් අරගන්නවා තුන්වෙනි කාරණය ඔහු කාමේසු මිච්ඡාචාරී වෙනවා ඒකේ තේරුම මේකයි භව විසින් රකින පියා විසින් රකින මව්පියන් විසින් රකින සහෝදරයා විසින් රකින සහෝදරිය විසින් රකින නෑයන් විසින් රකින තම ගෝත්‍රය විසින් රකින ධර්මයෙන් රකින එමෙන්ම ස්වාමියෙක් සිටින එමෙන්ම විසගත් එමෙන්ම අඩුතරමින් මල්මාලාවක් දම් ලෙසනාවින් වැඩ කරනවා පින්වත් ගෘහපතිවරුනි කරගෙන තුන් විදියකින් අධර්මයේ හැසිරෙන්නේ වැරදි විදියට හැසිරෙන ඔය විදියටයි පින්වත් සාදු 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 පින්වත් ගෘහපතිවරුනි වචනය මුල් කරගෙන හතර ආකාරයකින් අධර්මයේ හැසිරෙන්නේ වැරදි ලෙස හැසිරෙන්නේ කොහොමද? පළවෙනි එක පින්වත් ගෘහපතිවරුනි බොරු කියන කෙනෙක් ඉන්නවා. සභාවක් මැද හෝ පිරිසක් මැද හෝ ඥාතීන් මැද හෝ සේනා මැද හෝ රජයේ ඉදිරියටගෙන විනිසුරුවන් සාක්ෂි විමසනකොට ඒ පුරුෂය දැන් නුඹ දන්නවා නම් කිව යුතුයි කී විට ඔහු නොදැනම තමන් දන්නවා යයි කියයි නම් දැන දැනත් තමන් නොදන්නවා යයි කියයි නම් නොදැකත් තමන් දකිනවා යයි කියයි නම් දැක දැකත් තමන් නොදකිනවා යයි කියයි නම් ඔය විදිහට තමන් නිසා හෝ අනුන් නිසා හෝ යම් කිසි අල්ලසක් නිසා හෝ දැන දැන බොරු කියයි නම් එයයි. දෙවනි කරුණ ඔහු කේලම් කියයි. මෙතනින් අහගෙන ගිහින් මෙතන බිඳවන්න එතන කියනවා. එතනින් අහගෙන ඇවිත් එතන බිඳවන්න මෙතන කියනවා. ඔය විදිහට සමගි අය බිඳවනවා. බිඳුණු අය වෙන් කරවනවා. කල්ලි හදන්න කැමති වෙනවා. කල්ලි හැදීමේ ඇලෙනවා. කල්ලි හැදෙන අයුරින් අර්බුදකාරීව කතා කරනවා නම් එයයි. ඔහු පරුස වචන කියනවා. ප්‍රශ්න ඇති වෙන වචන කර්කශ අනුන්ට අසතුට අනුන් කෝප ගැන්මෙන ක්‍රෝධයේ ඇති වෙන සමාධිය නැති කරන වචන කීමක් ඇද්ද එයයි. ඔහු හිස් වචන කියන කෙනෙක් අයුතු වෙලාවේ කියන නොවූ දෙයක් කියන අනර්ථ වූ දෙයක් කියන අධර්මයක් කියන අවිනයක් කියන හිතේ තැන්පත් කර නොගත යුතු දේවල් කියන කෙනෙක් ඒ වගේම කරුණු රහිතව සීමාවක් නැතිව අනර්ථයේ ඇති වෙන හිස්කතා කතා කරනවා.
පින්වත් ගෘහපතිවරණි වචනේ මුල් කරගෙන හතර ආකාරයකින් අධර්මයේ හැසිරෙන්නේ වැරදි ලෙස හැසිරෙන්නේ ඔය විදිහටයි. පින්වත් ගෘහපතිවරණි මනස මුල් කරගෙන තුන් ආකාරයකින් අධර්මයේ හැසිරෙන්නේ වැරදි විදිහට හැසිරෙන්නේ කොහොමද? පින්වත් ගෘහපතිවරණි කෙනෙක් ලෝභ සහිත වෙනවා අනුන් සතු අනුන්ගේ යම් සම්පතක් ඇද්ද ඒ දෙස ලෝභ සිතින් බලනවා. අනේ අර අනුන් සතු දේවල් මට ලැබෙනවා නම් කොතරම් දෙයක්ද කියලා. ඔහු තරහ සිත ඇති කෙනෙක් දුෂ්ට සිතුවිලි වලින් යුක්ත වෙනවා. මෙවුන් මරලා දාන්න ඕනේ, මෙවුන් වඳ කරලා දාන්න ඕනේ, මෙවුන් මැනසිලා යන්න ඕනේ, මෙවුන්ට නම් ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ පා කියලා හිතනවා. මිත්‍යා අදහස් වලින් යුක්ත වෙයි, වැරදි දැක්මෙන් යුක්ත වෙයි. දානයේ විපාක නැත, බුදු පූජාවන් වල විපාක නැත, ඇප උපස්ථාන වල විපාක නැත, හොඳ නරක කර්ම වල විපාක නැත, මෙලවක් නැත, පරලවක් නැත, මව් කියා විශේෂ කෙනෙක් නැත, පියා කියා විශේෂ කෙනෙක් නැත, ඕපපාතිකව උපදින සතුන් නැත, ලෝකයේ යහපත් මාර්ගයේ ගමන් කරලා මෙලොවත් පරලොවත් සකීය ප්‍රඥාවෙන් සාක්ෂාත් කොට කරුණ පවසන ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැත කියලා හිතනවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. සාදු සාදු සාදු. පින්වත් ගෘහපතිවරුන්, මනස මුල් කරගෙන ඔන්න ඔය විදියටයි තුන් ආකාරයට අධර්මයේ හැසිරීමත් වැරදි විදියට හැසිරීමත් සිදුවන්නේ. පින්වත් ගෘහපතිවරුනි, ඔය විදියට අධර්මයේ හැසිරීම නම් වූ වැරදි විදියට හැසිරීම නම් වූ හේතුව නිසයි මේ ලෝකේ ඇතම් සත්වයන් කය බිඳිලා මලාට පස්සේ අපාය දුගතිය විනිපාත කියන නිරේ උපදින්නේ. පින්වත් ගෘහපතිවරුනි, කය මුල් කරගෙන තුන් ආකාරයකින් ධර්මයේ හැසිරීම යහපතේ හැසිරීම සිදුවෙනවා. වචනය මුල් කරගෙන හතර ආකාරයකින් ධර්මයේ හැසිරීම යහපතේ හැසිරීම සිදුවෙනවා. මනස මුල් කරගෙන තුන් ආකාරයකින් යහපතේ හැසිරීම ධර්මයේ හැසිරීම සිදුවෙනවා. පින්වත් ගෘහපතිවරුනි, කය මුල් කරගෙන තුන් ආකාරයකින් ධර්මයේ හැසිරීම යහපතේ හැසිරීම සිදුවන්නේ කොහොමද? පළවෙනි කාරණාව, කෙනෙක් පානාතිපාතාය අත්හැරලා ප්‍රාණඝාතයෙන් වැළකී වාසය කරනවා. ඔහු දඩුමුගුරු අත්හැරලා දාලා ඉන්නේ, අවියාවුද අත්හැරලා දාලා ඉන්නේ. සතුන් මරන්න ලැජ්ජයි, සියලු සතුන් කෙරෙහි දයාවෙන් ඉතානුකම්පාවෙන් ඉන්නවා. දෙවෙනි කාරණාව, ඔහු හොරකම් කරන්නේ නැහැ, හොරකම් කරමින් වළකිනවා. අනුන් සතු අනුන්ගේ සම්පත් ගමේ හෝ කැලේ හෝ තියනවා නම් ඒ කිසි දෙයක් සොරසිතින් ගන්නේ නැහැ, නුදුන් දේ ගන්නේ නැහැ. ඔහු කාමයේ වරදවා හැසිරීමෙන් වෙන් වෙනවා. කාමයේ වරදවා හැසිරීමෙන් වැළකිලා ඉන්නවා. මව් විසින් රකින, පියා විසින් රකින, මව්පියන් විසින් රකින, සහෝදරයා විසින් රකින, සහෝදරිය විසින් රකින, නෑයන් විසින් රකින, තම ගෝත්‍රය විසින් රකින, ධර්මය විසින් රකින, ස්ත්‍රීන් විසින් රකින, ඒ වගේම සාමයක් සිටින ස්ත්‍රීන් ඉන්නවා, විවාහ ගිවිසගත් ස්ත්‍රීන් ඉන්නවා, අඩුගානේ මල්මාලයක් දමා හෝ විවාහයට සම්මත කරපු ස්ත්‍රීන් ඉන්නවා. එබඳු ස්ත්‍රීන්ගේ චරිතය කෙලසන්නේ නැහැ. පින්වත් ගෘහපතිවරුන්, ඔය විදියට
काय मूल करगेन ओहु करुणु तुनकिन धर्मे हसिरेनवा यहापते हसिरेनवा पिंगवात गृहपति वरुणि वचनय मूल करगेन हतर आकारयकिन धर्मे हसिरेन्ने यहापते हसिरेन्ने कोहमद पिंगवात गृहपति वरुणि केनेक बोरुकीम अत्थारिनवा बोरुकीमेन वलकिनवा सभावक मेदट हो पिरिस मेद हो ज्ञातीन मेद हो सेना मेद हो रजय इदिरिये हो मिनिसुरुवन साक्षि विमसन कोट एई पुरुषया मे गैन उब दन्नवानम दैं कियन्न ओन कियला ओहु दन्ने नति दे दन्ने नै कियनवा दन्न दे दन्नवा कियनवा नोदकिन दे දකින්නේ නෑ කියනවා දකින දේ දකිනවා කියනවා ඔය විදියට තමන් නිසාවත් අනුන් නිසාවත් යම් කිසි අල්ලසක් නිසාවත් දන දන බොරුවක් කියන්නේ නෑ ඔහු කේලම් කියන්නේ නෑ මෙතනින් අහගෙන ගෙහින් මෙතන බිඳවන එක එතනින් අහගෙන එතන කියන දේ කියන්නේ නෑ එතනින් අහගෙන ඇවිත් එතන බිඳවන මෙතනින් කියන්නේ නැහැ ඔය විදියට බිඳුණු අය සමගි කරනවා සමගියට අනුබල දෙනවා සමගියෙන් සතුටු වෙනවා සමගියට කැමති වෙනවා සමගියම ඇති වෙන දේ කියනවා ඔහු පුරුෂ වචන අත්හරිනවා ඔහු පරුෂ වචන අත්හරිනවා පරුෂ වචයෙන් වලකිනවා කනට මිහිරි වූ සෙනෙහස වඩන හෘදයාංගම වූ වැදගත් වචන බොහෝ ජනයා කැමති බොහෝ ජනයා ප්‍රියමනාප වචන කතා කරනවා ඔහු හිස් වචන පුරුදු කරනවා හිස් වචනයෙන් වලකිනවා සුදුසු කාලයට කතා කරනවා සිදි වූ දේම කියනවා අර්ථවත් දේවල්ම කියනවා ධර්මය ධර්මයම කියනවා විනයම කියනවා මතකයේ තබා ගත යුතු වටිනාම දේ කියනවා ඔහු ඔය විදියට පමණ දැනගෙන අර්ථවත් වූ යහපත් වචන කතා කරනවා ප්‍රින්වත් ගෘහපතිවරුනි වචනය මුල් කරගෙන හතර ආකාරයකින් ධර්මයේ හැසිරෙන්නේ යහපතේ හැසිරෙන්නේ ඔය විදියටයි සාදු 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 තිරුවන් සරණයි අනුමක්කේ තිරුවන් සරණයි අනුමක්කේ මයික් එක ඔන් කරන්න කියලා කිව්වනම් හරි අක්කර ආ හොඳයි තෙරුවන් සරණයි අනුමක්කේ අක්කට මයික් එක ඔන් කරන්න පුළුවන් ද අක්කේ තෙරුවන් සරණයි අක්කේ ඔන් කළා තියෙන්නේ මල් ආ දැන් ඔන් වුණේ අක්කේ ඉස්සෙල්ලා ඔන් වෙලා තිබුණේ ආ හරි දැන් හරි දැන් හරි අක්කට පුළුවන් ද ඊළඟ පිටුව කියවන්න අක්කේ ආ හා කිය හොඳයි තෙරුවන් සරණයි අක්කේ නම බුද්දාය බුද්දාය පින්වත් ගෘහපතිවරුනි මෙහි කෙනෙක් ලෝභ රහිතව ඉන්නවා අනුන් සතු සම්පත් වලට ලෝභ කරන්නේ නැහැ අනේ අර අනුන් සතු දේවල් මට ලැබෙනවා නම් කොච්චර දෙයක්ද කියලා හිතන්නේ නැහැ ඔහු දෙක ඔහු තරහ නැති සිතින් ඉන්නේ දුෂ්ට නැති සිතුවිලි වලින් ඉන්නවා මේ සත්‍යෝ වෛර නැතුව වෙත්වා තරහ නැතුව වෙත්වා දුක් පීඩා නැතුව වෙත්වා සුවසේ ජීවත් වෙත්වා කියලා තුන්වෙනි කාරණේ සම්මා දිට්ඨියෙන් යුතුව ඉන්නවා සැබෑම දැක්වෙන් යුතුව ඉන්නවා දන් දීමේ විපාක තියෙනවා පූජා සත්කාරයේ විපාක තියෙනවා අප උපස්ථානයේ විපාක තියෙනවා හොඳ නරක කර්මවල විපාක තියෙනවා මෙලවක් තියෙනවා
පරලොවක් තියෙනවා. අම්මා කියලා විශේෂ කෙනෙක් ඉන්නවා. තාත්තා කියලා විශේෂ කෙනෙක් ඉන්නවා. ඕපපාතිකව උපදින සතුන් ඉන්නවා. මේ ලෝකේ යහපත් මාර්ගයේ ගමන් කරලා මෙලොව පරලොව දෙක තමන්ගේ ප්‍රඥාවෙන් සාක්ෂාත් කරලා කරුණු පවසන ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. පින්වත් ගෘහපතිවරුනි, ඔය විදියට මනස මුල් කරගෙන තුන් ආකාරයකින් ධර්මයේ හැසිරීම යහපතේ හැසිරීම සිදු වෙනවා. පින්වත් ගෘහපතිවරුනි, ඔය විදියට ධර්මයේ හැසිරීම නිසා යහපතේ හැසිරීම නිසා මෙලව ඇතම් කෙනෙක් කය බිඳිලා මලාට පස්සේ සැප ඇති සුගති ලෝකේ උපදිනවා. පින්වත් ගෘහපතිවරුනි, ඒ ධර්මයේ හැසිරෙන යහපතේ හැසිරෙන කෙනා මෙහෙම කැමති වුණොත් අනේ මම මැරුණට පස්සේ ඉහළ කුලේ රජපෞලක උපදින්න ඕන කියලා ඔහු මැරුණට පස්සේ ඉහළ කුලේ රජපෞලක උපදින එක සිද්ධ වෙන දෙයක්. ඒකට හේතුව මොකක්ද? ඔහු ධර්මයේ හැසිරුනේ යහපතේ හැසිරුනේ එබඳු දෙයක් ලැබෙන විදිහට නිසයි. පින්වත් ගෘහපතිවරුනි, ඒ වගේම ඔහු මෙහෙම කැමති වුණොත් අනේ මම මැරුණට පස්සේ ඉහළ කුලේ බ්‍රාහ්මණ පවුලක උපදින්න ඕන කියලා ඉහළ කුලේ ගෘහපති පවුලක උපදින්න ඕන කියලා ඔහු මැරුණට පස්සේ ඉහළ කුලේ ගෘහපති පවුලක උපදින එක සිදු විය හැකි දෙයක්. ඒකට හේතුව මොකද්ද? ඔහු ධර්මයේ හැසිරුනේ යහපතේ හැසිරුනේ එබඳු උපතක් ලැබිය හැකි විදියටයි. පින්වත් ගෘහපතිවරුනි, ධර්මයේ හැසිරෙන යහපතේ හැසිරෙන කෙනා මෙහෙම කැමති වෙන්නත් පුළුවනි. අනේ මම මැරුණට පස්සේ චාතුම් මහරාජික දිව්‍ය ලෝකේ උපදිනවා නම් හොඳයි කියලා ඔහු මැරුණට පස්සේ චාතුම් මහරාජික දිව්‍ය ලෝකේ උපදින්න එක සිද්ධ වෙන දෙයක්. ඒකට හේතුව මොකද්ද? ඔහු ඒ විදියට ධර්මයේ හැසිරුණු නිසයි, යහපතේ හැසිරුණු නිසයි. ඒ වගේම පින්වත් ගෘහපතිවරුනි, ධර්මයේ හැසිරෙන යහපතේ හැසිරෙන කෙනා මෙහෙමත් කැමති වෙන්නට පුළුවනි. අනේ මම මැරුණට පස්සේ තවතිසා දිව්‍ය ලෝකේ, යාම දිව්‍ය ලෝකේ, තුසිත දිව්‍ය ලෝකේ, නිම්මාන රති දිව්‍ය ලෝකේ, පරිනිම්මිත වසවත්ති දිව්‍ය ලෝකේ උපදින්න තියෙනවා නම් කොයිතරම් දෙයක්ද කියලා. ඉතින් ඔහු මැරුණට පස්සේ පරිනිම්මිත වසවත්ති දිව්‍ය ලෝකේ උපත ලැබනවා කියන එක සිදු විය හැකි දෙයක්. ඒකට හේතුව මොකද්ද? ඔහු ඒ විදියට ධර්මයේ හැසිරුණේ යහපතේ හැසිරුණේ. පින්වත් ගෘහපතිවරුනි, ධර්මයේ හැසිරෙන යහපතේ හැසිරෙන කෙනා මෙහෙම කැමති වෙන්නත් පුළුවනි. අනේ මම මැරුණට පස්සේ බඹලොව උපදිනවා නම් කොයිතරම් දෙයක්ද කියලා. ඉතින් ඔහු මැරුණට පස්සේ බඹලොව ඉපදීම සිදු විය හැකි දෙයක්. ඒකට හේතුව මොකද්ද? ඔහු ඒ විදියට ධර්මයේ හැසිරුණේ යහපතේ හැසිරුණේ. ඒ වගේම පින්වත් ගෘහපතිවරුනි, ධර්මයේ හැසිරෙන යහපතේ හැසිරෙන කෙනා මෙහෙම කැමති වෙන්නත් පුළුවනි. අනේ මම මැරුණට පස්සේ ආබනම් බඹලොව, පරිත්තාහනම් බඹලොව, අප්පමානාහ නම් බඹලොව, ආබස්සර නම් බඹලොව, සුබ නම් බඹලොව, පරිත්ත සුබ නම් බඹලොව, අපමාන සුබ නම් බඹලොව, සුබ කින්න නම් බඹලොව, වේහප්පල නම් බඹලොව, අවිය නම් බඹලොව, අතප්ප නම් බඹලොව, සුදස්ස නම් බඹලොව, සුදස්සී නම් බඹලොව, අකනිට්ටක නම් බඹලොව, ආකාස සනංචායතන නම් බඹලොව, විඤ්ඤාණංචායතන නම් බඹලොව, ආකින්චඤ්ඤායතන නම් බඹලොව, නේවසඤ්ඤායතන නම් බඹලොව, දෙවියන් අතර උපදින්න ලැබෙනවා නම් කොයිතරම් හොඳද කියලා ඔහු මැරුණට පස්සේ නේවසඤ්ඤාසනායතන බඹලොව උපදිනවා එක සිදු විය හැකි දෙයක්. ඒකට හේතුව මොකක්ද? ඔහු ඒ විදියටයි ධර්මයේ හැසිරුණේ, යහපතේ හැසිරුණේ. පින්වත් ගෘහපතිවරුනි, ධර්මයේ හැසිරෙන යහපතේ හැසිරෙන කෙනා මෙහෙම කැමති වෙන්නටත් පුළුවනි. අනේ මම ආශ්‍රවයන් ෂෙයර් කරලා ආශ්‍රවරහිත චිත්ත විමුක්තියක්, ප්‍රඥා විමුක්තියක් මේ ජීවිතේදීම තමන්ගේ අනිත් ටිකක් කියමු මල්ලි.
මේ නුවණින් සාක්ෂාත් කරගෙන වාසය කරන්න ඕන කියලා ඔහු ආශ්‍රවයන් ෂෙයා කරලා ආශ්‍රව සහිත චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදීම තමන්ගේම නුවණින් සාක්ෂාත් කරගෙන වාසය කරනවා කියන එක සිද්ධ වෙන දෙයක්. ඒකට හේතුව මොකද්ද? ඔහු ඒ විදියටයි ධර්මයේ හැසිරුණේ, යහපතේ හැසිරුණේ. භාග්‍යවතුන් වහන්සේ ওই විදියට වදාලා. එතකොට ශාලා නම් ශාලා ගමේ බමුණු ගෘහපතිවරු භාග්‍යවතුන් වහන්සේට මෙහිම කිව්වා, බවත් ගෞතමයන් වහන්සේ හරිම සුන්දරයි. බවත් ගෞතමයන් වහන්සේ හරිම සුන්දරයි. බවත් ගෞතමයන් වහන්සේ යටිකුරු වෙච්ච දෙයක් උඩුකුරු කළා වගේ, වාල තිබුණු දෙයක් ඇරලා පෙන්නවා වගේ, මම්මුලා ඌවන්ට නියම මඟ පෙන්වා දෙනවා වගේ, අඳුරේ යන උදවියට රූප දකින්නට තෙල් පහන් දල්ලනවා වගේ, ඔය විදියට නොඑක ආකාරයෙන් බවත් ගෞතමයන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ වදාලා. ඉතින් අපි පින්වත් ගෞතමයන් වහන්සේව සරණ යනවා, ශ්‍රී සද්ධර්මයට සරණ යනවා, භික්ෂු සංඝයාත් සරණ යනවා. බවත් ගෞතමයන් වහන්සේ අප ගැන අද පටන් දිවි තිබෙන තුරාවට තෙරුවන් සරණ ගිය උපාසකයන් ලෙස සලකන සේක්වා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අක්කාට බොහොමත්ම පිං. හොඳයි. අපි මේ උතුම් ශාලේගික සූත්‍රය අක්කේ මයික් එක ඔෆ් කරගන්න අක්කේ. ආහන්. හොඳයි තෙරුවන් සරණයි අක්කේ. තෙරුවන් සරණයි. හොඳයි අපි මේ ශාලේයක සූත්‍රය අපි මීට කලිනුත් ඉගෙන ගත්තා. අද දවසේදී අලුතෙන් කීප දෙනෙක් සම්බන්ධ වෙච්ච නිසා තමයි අපි මේ ශාලේයක සූත්‍රයේ අද දවසේ නැවත වතාවක් මේ ආකාරයට කියුවේ. ඉතින් අපි හැම කෙනෙකුටම ගොඩාක් උපකාර වෙන මේ දස කුසල් මේ දස අකුසල් ගැන විස්තර වෙන දේශනාවක් තමයි මේ ශාලේයක සූත්‍රය කියන්නේ. ඒ වගේම ඊළඟට තියෙන මේ වේරංජක සූත්‍රයත් මේ ආකාරයෙම දස කුසල් දස අකුසල් ගැන තියෙන උතුම් සූත්‍රයක්. ඉතින් අපි අද දවසේ අපිට තව ටිකක් වෙලා ඉතුරු වෙලා තියෙනවා. හොඳයි අපි වෙනද වගේම වෙලා අපිට මේ සූත්‍ර දේශනාව නැවත වතාවක් සම්පූර්ණම කතා කරලා ඉවර කරන්න බැරි වෙයි. තෙරුවන් සරණයි විපුල අයියේ. නම බුද්ධය මලි තෙරුවන් සරණයි. නම බුද්ධය අයියේ මේ මේ සූත්‍ර දේශනාව ආයේ සම්පූර්ණම අපිට කතා කරලා ඉවර කරන්න වෙලා මදි වෙන්නේ අයියේ. මේ වේරංජක සූත්‍රයේද? නෑ අයියේ මේ ශාලේයක සූත්‍රය. ඔව්. හොඳයි. හොඳයි අපි මේ පංච නීවරණ ගැන චුට්ටක් කතා කරමුද අයියේ? එහෙම හොඳයි නේද? තෙරුවන් සරණයි අයියේ. හොඳයි මල්ලි බලන්න. ආ හොඳයි නව බුද්දාය. හොඳයි අපි මේ මේ උතුම් සූත්‍ර දේශනාව අපි නැවත වතාවක් අපිට අපේ කල්යාණ මිත්‍රයෝ නැවත වතාවක් ගෙදර කියවන්න මේ උතුම් සූත්‍ර දේශනාවක්. මේ උතුම් සූත්‍ර දේශනාවේ තියෙන්නේ අපිට ජීවිතේ පුරුදු කරන්න ඕන කරුණු 10ක්. ඒ වගේම අත්හැරිය යුතු කරුණු 10ක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මේ කරුණු හොඳට මතක තියාගන්නත් ඕන, නැත්නම් අපි දන්නේ නැතුව අපිට මේ දේවල් පුරුදු පුහුණු කරන්න බෑනේ. හොඳයි. අපි ඒ වගේම පහුගිය කාලේ අපි චුට්ටක් කතා කරුවා මේ පංච නීවරණ කියන්නේ මොනවද කියලා. අපි පින්නස් සුපුර්මල්ට කිව්වමු අපිට අද දවසේ මේ පංච නීවරණ ගැන චුට්ටක් කියලා දෙන්න කියලා. තිරුවන් සරණයි සුපුන් මල්ලි. තිරුවන් සරණයි ඊයේ. තිරුවන් සරණයි මල්ලි. මල්ලි අපිට පොඩ්ඩක් මේ පංච නීවරණ කියන්නේ මොනවද කියලා පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද මල්ලි? හොඳයි අයියේ. හොඳයි මල්ලි. නම බුද්දාය. ආය. හොඳයි. පංච නීවරණ. පංච නීවරණ කියලා කියන්නේ මේ නිවන ආවරණය කරන කරුණු පහක් කියලා කියන්නේ. මේ කරුණු පහ තියෙන තාක්කල් අපිට මේ නිවන් මාර්ගයේ ගමන් කිරීමට මේ කරුණු පහ බාධා පිනිස පවතිනවා. ඉතින් මේ කරුණු පහ අපි හොඳට ඉගෙනගෙන මේ කරුණු පහ
නිවන ආවරණය කරන කරුණු පහ දුරු කරන්න ඕන. I think පළවෙනි නිවරණය තමයි කාමච්ඡන්දය. මේ කාමච්ඡන්ද කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස යන කියන මේවට සිත ඇදී යන ස්වභාවය. මේ වෙලාවට අපේ සිත මේ කුසල් දහම් වල ඇලෙන්නේ නැතු යන. ඉතින් ඒකට තමයි මේ කාමච්ඡන්දය කියලා කියන්නේ. කාමයට ඇලිලා යනවා. ඉතින් ඒකට භාග්‍යතුන් වහන්සේ මේ උපමාවක් කියනවා. ඒ වගේ වෙලාවට අපේ හිතේ තියෙන ස්වභාවය තමයි මේ වගේ කියලා උපමාවක් කියනවා. පාට කලවම් කරපු රතු නිල් කොලාදී මේ පාට කලවම් කරපු වතුර භාජනයකින් මූණ බලනවා වගේ කියන. එතකොට අපිට මූණ පැහැදිලිව පේන්නේ වගේ කියන. අන්න ඒ වගේ කියන අපේ හිතේ ස්වභාවයක් තියෙන වෙලාවට මේ කාමච්ඡන්දයේදී වැහිලා තියෙන්නේ කියන. ඒ වගේම මේ දෙවෙනි නීවරණය තමයි ව්‍යාපාද. මේ ව්‍යාපාද 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 කියලා කියන්නේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන මේවා කෙරෙහි ඇති වෙන ගැටීම, තරහ, දේශය ඇති වුණාම ඒ වගේ වෙලාවට අපිට මේ නිවනට මේක බාධාවක් පිණිස පවතිනවා කියන. එතකොට අපි ඒකත් අඳුරගෙන දුරු කරන්න ඕන කියනවා. එතකොට ගොඩක් වෙලාවට මේක ඇති වෙන්නේ තරහ ඇති වෙන්නේ, ව්‍යාපාදේ ඇති වෙන්නේ පටිග නිමිත්තත් අයෝනසී මනසකාරයත් කියලා. එතකොට අපි මේ තරහ ඇති වුණ ලාවට මේ තරහ ඒ ඇතිලා කියලා දැනගන්නවා. දැනගෙන ඒක නුවණින් සලකලා අයෝනසී මනසකාරය බැහැර කරලා යෝනසී මනසකාරය උපදවාගෙන අර පටිග නිමිත්ත බැහැර කරලා ඒකට මෛත්‍රී සහගත නිමිත්තක් ඉදන්වනවා. අන්න එතකොට මේ තරහ දුර වෙලා යනවා කියලා කියන. එතකොට අපි දැනගන්නවා තරහ ආපු වෙලාවට නුවණින් මේ තරහ ඇති වෙලා කියලා දැනගන්නවා. ඒ වගේම ඒ පටිග නිමිත්ත බැහැර කරලා යෝනිසු මනසකාරී යෙදුනට පස්සේ අපි නුවණින් දැනගන්නවා මට දැන් තරහ දුර වෙලා තියෙනවා. අන්න ඒ විදිහට අපි සිහි කරන්න ඕන. ඒ වගේම ඒකට භාග්‍යතුන් වහන්සේ උපමාවක් දේශනා කරනවා. ඒ වෙලාවට මේ නටන උණු වතුර භාජනයකින් මූණ බලනවා වගේ නැලිනවා. එතකොටත් අපිට පැහැදිලිව දකින්න හම්බෙන්නේ ස්වභාවය. ඒ රූපේ ඒ වගේ තමයි මේ හිතේ ස්වභාවය. අපිට ඒ වෙලාවට ඒ වගේ මේ පැහැදිලි නැහැ කියනවා. ඒ වගේම තුන්වෙනි එක තමයි මේ තීන මිද්ද නීවරණය. මේ තීන මිද්ද කියලා කියන්නේ නිදිමත, අලස බව, වීරහීනකම. මේකත් මේ අපිට නිවන් මාර්ගයට බාධා පිණිස අපතුල පවතිනවා. එතකොට මේකත් අපි අඳුනගෙන නිවන අවබෝධ කරන්න බැහැර කරනවා. තීන මිද්ද බැහැර කරන්න නම් භාග්‍යතුන් වහන්සේ කියනවා යෝනිසෝ මනසකාරය. මේ තීන මිද්ද ඇති වෙන්නේ අයෝනිසෝ මනසකාරය ප්‍රමාදයක් නිසා කියලා. එතකොට අපි ඒක නැති කරගන්න නම් අපි යෝනිසු මනසකාරය ඇති කරගෙන මරණානුස්සති භාවනාව පුරුදු කරන්න. එතකොට මේ තීන මිද්ද ක්‍රමෙන් ක්‍රමෙන් බැහැර යනවා, බැහැරට යනවා කියනවා. තීන මිද්දේ භාග්‍යතුන් වහන්සේ උපමාවක් දේශනා කරනවා. පාසි මේ පාසි බැඳිච්ච, දියසෙවල බැඳිච්ච වතුර භාජනයකින් මූණ බලනවා වගේ කියලා. ඒ වෙලාවටත් අපිට මේ සිතේ ස්වභාවය මේ තීන මිද්ද වෙලාවට ඒ වගේ දකින්න බෑ කියනවා. හතරවෙනි කාරණේ තමයි උද්දච්ච කුක්කුච්ච. උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ මේ සිතේ විසිරීමත්, පසුතැවිලි වීමත්, විපුලසර භාවයට පත්වීමත්, අතීතයේ තමන් අතින් සිදුවුණු දෙයක් නැවත නැවත මතක් කියලා සිත විසිරෙනවා. ඒකට සමයි මේ
සච්ච කුක්කුච්ච කියලා කියන්නේ. ඒක ඇති වෙන්නේ මේ අයෝනිසී මනසකාරය නිසා කියනවා. ඉතින් මේ අයෝනිසී මනසකාරය බැහැර කරලා නුවණින් හිතව කල්පනා කරන්න කියනවා ධර්මයට අනුව. එතකොට මේ හිතේ විසිරි මේ මේ අතීතයේ ඇතිවෙච්ච දේවල් දැන් අනිත් වෙලා ගිහිල්ලා කියලා සිහි කරන්න කියනවා. එතකොට ඒක ක්‍රමයෙන් සච්ච කුක්කුච්ච කියන මේ නීවරණය බැහැර වෙලා යනවා කියන ඒකට මේ අනිත්‍ය භාවනාව සිහි කරන්න කියනවා. ඒකට භාග්‍යතුන් වහන්සේ උදාහරණයක් කියනවා මේ උණු වතුර මේ උණු වතුර නටන වතුර භාජනයකින් මූණ බලනවා වගේ කියලා කියනවා. ඒ වෙලාවට සිතේ ස්වභාවය ඒ වගේ කියනවා. මේ ඊළඟ නීවරණේ තමයි නිවන වහන විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියන්නේ සැකය. තමන් ධර්මයේ දියුණු කරනකොට මේ භාවනාව කළොත් හරියයිද දන්නේ, මේකේ ප්‍රතිඵල ලබන්න පුළුවන් වෙයිද දන්නේ, මේ ක්‍රමය හරියද දන්නේ, මේකෙන් ප්‍රතිඵල ලබන්න පුළුවන්ද දන්නේ කියලා මේ ආකාරයට මේ හිතනවා. ධර්මයට අනුව හිතන්නේ නැතුව අයෝනිසි මනසකාරයෙන් යුතුව කල්පනා කරනවා. ඒකට කරන්න තියෙන්නේ මේ භාග්‍යතුන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති කරගෙන භාග්‍යතුන් වහන්සේ කියලා තියෙන ආකාරයට සිහි කිරීම තුළින් මේ සැකය කියන කාරණය බැහැරලා යනවා කියලා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ ඒකට උපමාවක් දේශනා කරනවා. මේ කරුවල කාමරයක තියෙන වතුර භාජනයේ මූණ බලනවා වගේ, බොරවිත්තේ වතුර භාජනයකින් මූණ බලනවා වගේ. එතකොට ඔයාට මූණ පේන්නේ. අන්න ඒ වගේ අපේ හිතත් මේ විචිකිච්ඡාව තියෙන වෙලාවට වහගෙන තියෙන්නේ. ඉවන ඉතින් ඒ විදිහට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ පොදුවේ මේ පංච නීවරණ පහටම උපමා පහක් තවත් දේශනා කරනවා. මේ පංච නීවරණ තියෙන වෙලාවට බලවත් රෝගයකින් පීඩා විඳින කෙනෙක් වගේ කියනවා. ඒ වගේම පංච නීවරණ නැති වෙලාවට සිතේ ස්වභාවයේ මේ නොසිතූ මොහතකේ බලවත් රෝගේ නිදහස් වුණා වගේ. ඒ වගේම පංච නොසිතූ මොහතක හිරේ විලංගුවේ වැටුණු කෙනෙක් වගේ කියන පංච නීවරණ තියෙන. ඒ වගේම මේ පංච නීවරණ නැති වෙලාවට යා නොසිතූ මොහතක හිරේ නිදහස් වුණා වගේ සතුටක් ලැබෙනවා. ඒ වගේම තුන්වෙනි එක තමයි මේ පංච නීවරණ වෙලා තියෙන වෙලාවට මෙහෙකාර සේවයේ යෙදෙන කෙනෙක් වගේ කියන අසතුටෙන් ඉන්නේ කියනවා. ඒ වගේම පංච නීවරණ නැති වෙලාවට යා නොසිතූ මොහතක ඒ මේකාර සේවයේ නිදහස්කුණු කෙනෙක් වගේ කිය. ඒ වගේම මේ පංච නීවරණ තියෙන වෙලාවට ධනිය තියෙන කෙනෙක් කාන්තාරයකින් නිතර එන්නේ බයෙන් බයි පංච නීවරණ තියෙනවා. ඒකෝ මේ පංච නීවරණ නැති වෙලාවට එයා කාන්තාරයකින් සුවසේ ඉතුරු එතර වුණු කෙනෙක් වගේ කිය. ඒ වගේම පස්වෙනි උපමාව තමයි ණයක් ගත් ණය ව්‍යාපාරයක් කරන්න ණයක් ගත්ත කෙනෙක් වගේ කියනවා. පංච නීවරණ නැති වෙලාවට හිතේ ස්වභාවය තමයි ණයක් අරගෙන ඒ ව්‍යාපාරයක් කරලා ඒ ව්‍යාපාරේ දියුණු කරලා ලාභයකුත් ලබලා සුවසේ ඉන්න කෙනෙක් වගේ කියනවා. ඒ විදිහට භාග්‍යතුන් පහක් දේශනා කරනවා. ඒ විදිහට අයියේ තමයි මතක තියාගෙන ඉන්නේ සම්මෝ බුද්ධාය. නම බුද්ධමල් නමල්ඩ කොටක් පින් හොඳයි. අපගේ භාග්‍යතුන් වහන්සේ පංච නීවරණ ගැන අපිට දේශනා කරලා තියෙනවා. ඒ තමයි මේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, චිකිච්ඡා කියන මේ පහ. මේ පංච නීවරණ පහ පංච නීවරණ යනු මේ නීවරණ කියන්නේ මේ සිත මැඩගෙන සිතේ දියුණුවට බාධා ඇති කරන, සිතේ දියුණුව අහුරාගෙන සිටින, ප්‍රඥාව දුර්වල කරන, නිවන වසාගෙන සිටින කරුණු. ඒ පහ තමයි මං ඉස්සෙල්ලා කිව්වේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා කියන පහ. එතකොට මේ කාමච්ඡන්දේ කියන්නේ මේ පංචකාම ගුණ වලට, ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන මේ පංචකාම ගුණ තියෙන ඒවට තමයි ඇතිවන කැමැත්ත.
නැත්තම් ඒවට තියෙන ආශාව තමයි මේ පංච කාම කියන්නේ මේ කාමච්ඡන්ද කියන්නේ එතකොට මේ කාමච්ඡන්දයේ ඇති වෙන්නේ මේ සුබ නිමිත්තත් අයනසෝ මනස්කාරයත් කියන දෙක එකතු වෙලා මේ කාමච්ඡන්දේ දුරු කිරීමට නම් අසුබ නිමිත්තත් යෝනිසෝ මනස්කාරයත් ඇති කර ගන්න ඕන අපි එතකොට කාමච්ඡන්දයේ ඇති සිටේ ස්වභාවය භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ මේ නිසල ජල බඳුනකට මේ කහ පාට රතු පාට කොළ පාට වැනි නොඑක් වර්ණයන් මිශ්‍ර කරලා කරපුවාම ඒ ඒ පාට 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 කලවම් වෙච්ච වතුර භාජනයකින් මූණ බලනවා වගේ කියන මේ පංච කාමයේ තියෙන වෙලාවට කෙනෙක්ගේ සිතේ ස්වභාවය. එතකොට මේ ව්‍යාපාද කියලා කියන්නේ මේ ව්‍යාපාද කියන්නේ තරහා. ඒ කියන්නේ අපේ සිතට ඇතිවන තරහා අන්හය කෙරේ ඇති වෙන තරහා එහෙම වෙන්න පුළුවන්. ඒකට ඒ එහෙම වෙන්නේත් අර රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන මේ පංච කාම ගුණවල අපිට නොලබෙනවා. එතකොට මේවා එතකොට මේ අපි කැමති විදිහට ඒවා ලැබෙන්නේ නැහැ. එතකොට ඒවා ඒ විදිහට නොලබෙනකොට අපි හිතේ ඇති වෙනවා තරහා. එතකොට මේ තරහා ඇති වෙන්න හේතුව තමයි පටිඝ නිමිත්තත් අයෝනිසව මනසිකාරයත් කියන දෙක. එතකොට මේ මේ තරහා නැති කරගන්න අපි පවත් ගන්න ඕන මෛත්‍රී චිත්තය. අපේ හිතේ මෛත්‍රී සිත පැමිණි වඩන්න ඕන අපි. ඒ කියන්නේ මෛත්‍රී භාවනා පුරුදු කරලා හැම වෙලේම මෛත්‍රී සිතක් පවත්වන්න ඕන. එතකොට අපිට මේ තරහ නැති කරගන්න පුළුවන්. ඒ උදාහරණයක් ඇරෙද්දී බුදුරන් වහන්සේගේ ගුණ සිහි කිරීම මෛත්‍රී සිත උපදවා ගන්න හැකියාවක් ලැබෙනවා අපිට. මේ ව්‍යාපාදයේට උපමාවක් ඇරෙද්ද භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ බුබුලු දමමින් නටන ජල බඳුනක් වගේ කියනවා. මේ දේශය නැත්තම් තරහා තියෙන වෙලාවට කෙනෙක්ගේ හිතේ ස්වභාවය රත් කරලා බුබුලු දමමින් රත් කරන වතුර භාජනයකින් මූණ බලනවා වගේ කියනවා. ඒ කෙනාගේ හිතේ ස්වභාවය වෙලාවට මේ තීන මිද්ද කියලා කියන්නේ නිදිමත සහ අලසකමට. මේ තීන කියන්නේ නිදිමත, මිද්ද කියන්නේ කම්මැලිකමට. මේ තීන මිද්ද ඇති වෙන්නේ හේතුව තමයි මේ කුසල් දහම් වලට හිත ඇලෙන්නේ නැහැ. ඒ කියන්නේ කුසල් දහම් කෙරෙහි සිත ඇලෙන්නේ නැතිකම තමයි මේ තීන මිද්ද ඇති වෙන්නේ හේතුව. ඒතර මේ තීන මිද්ද නැති කරන්න නම් අපි කරන්න ඕන පටන්ගත් වීරය, පදන් වීරය. ඒ කියන්නේ පටන්ගත් වීරය දිගටම පවත්වන්න ඕන. එතකොට අපිට මේ තීන මිද්ද නැති කරගන්න පුළුවන්. මේ තීන මිද්ද ඇති වෙලාට කෙනෙක්ගේ හිතේ ස්වභාවය භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තිනවා. පාසි, පරණ්ඩල් වැනි දේවල් මේ බැඳිලා තියෙන ජලයේ තියෙන තැනකින්, පාසි, පරණ්ඩල්, කොළ රොඩු එකතු වෙලා තියෙන ජල බඳුනකින් හරි ජලයේ තියෙන තැනකින් හරි මූණ බලනවා වගේ කියනවා. ඒ වෙලාවට ඒ කෙනාට පැහැදිලිව තමන්ගේ මූණ දැක ගන්න ලැබෙන්නේ. මේ තීන මිද්ද දුරු කිරීමට මේ වීරිය වැඩෙන්න ගොඩාක් උපකාර වෙනවා කියලා තියෙනවා. මේ මරණානුස්සති භාවනාව වගේ භාවනාව පුරුදු කිරීම. එතකොට මේ උද්දච්ච කුක්කුච්ච කියන්නේ මේ උද්දච්ච කියන්නේ මේ පසුතැවීම, කුක්කුච්ච කියන්නේ හිතේ විසිරීම, සැකය, නොසන්සුන් බව. එතකොට මේ හිතේ තියෙන විසිරීම නිසා තමයි මේ උද්දච්ච කුක්කුච්ච ඇති වෙන්නේ. එතන මේ උද්දච්ච කුක්කුච්ච දුරු කර ගැනීමට සිත සංසිඳීම කරන්න ඕන. මේ උද්දච්ච කුක්කුච්ච දුරු කිරීමට සිත සංසිඳීම කරන්න ඕන. ඒකට හොඳයි කියලා කියනවා හොඳ භාවනාවක්. ඒ තමයි මේ සමත භාවනාවක්. ආනාපාන සති වගේ උතුම් භාවනාවක් තමයි අපි පුරුදු පුහුණු කළ යුතු වන්නේ. අපි සිල්පදයක් කැඩීමෙන් ඒ වගේම මේ විදිහට අපේ හිතේ පසුතැවිල්ලක් ඇති වෙන්න පුළුවන්. ඒකෝට අපිට පුළුවන් මේ විදිහට උතුම් භාවනාව පුරුදු කරලා හිත සංසිඳව ගන්න. ඒ වගේම මේ උද්දච්ච කුක්කුච්චයේ තියෙන කෙනෙක්ගේ හිතේ ස්වභාවය හරියට සුළඟට රැලි නැගෙන වතුර භාජනයකින් මූණ බලනවා වගේ කියලා. එතකොට අපිට අපේ මූණේ ස්වභාවය හරියට දැක ගන්න ලැබෙන්නේ.
අන්න ඒ වගේ කියනවා මේ හරියට මේ උද්දච්ච කුක්කුච්ච කියන අකුසලේ හිතේ තියෙනකොට ඒ වගේම විචිකිච්ඡාව කියන්නේ සැකයට භාග්‍යතුන් වහන්සේ ගැන ඒ වගේම ශ්‍රී සද්ධර්මය ගැන ආර්ය මහා සංඝරත්නය ගැන මේ ආකාරයට උතුම් භාවනා ක්‍රම ගැන තියෙන සැකයට තමයි මේ විචිකිච්ඡාව කියන්නේ මේ සැකයේ ඇති වෙන්නේ අයනිසෝ මනසිකාරය නිසා එතකොට මේ විචිකිච්ඡාව ප්‍රහාණය කරන්න අපි යෝනිසෝ මනසිකාරය ඇති කරගත යුතුයි යෝනිසෝ මනසිකාරය කියන්නේ බුදුරජාන් වහන්සේගේ ධර්මයට අනුව අපිට සිත මෙහෙවන්න පුළුවන් හැකියාව එතකොට මේ විචිකිච්ඡාව තියෙන කෙනෙක්ගේ හිතේ ස්වභාවය භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ අඳුරු කාමරයක් තුල බොද් කියන්නේ බොර ඌ වතුර භාජනයක මූණ බලනවා වගේ කියලා. ඒ කියන්නේ අඳුරු කාමරයක් තියෙන බොර වතුර භාජනයකින් මූණ බලන්න ගියොත් අපිට කිසිසේත්ම කිසි දෙයක් බලා ගන්න බැරි වෙනවා. මෙන්න මේ ආකාරයට තමයි භාග්‍යතුන් වහන්සේ මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ පංච නීවරණ කියන අකුසල් අපිට පෙන්වා දීලා තින්නේ. ඉතින් මේ අකුසල් පහ මේ පංච නීවරණ පහ තියෙන තාක්කල් අපිට භාවනා කරලා සමාධියක් ඇති කරගන්න හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට සමාධියක් ඇති කරගන්න නම් මේ පහ යටපත් කරලා මේ පහ අතහැරලා අපි තව පහක් අල්ල ගන්න ඕන. එන්නේ පහ අල්ලගත්තට පස්සේ ඔන්න පළවෙනි ධ්‍යානය අපිට ඇති කරගන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට මේ පංච නීවරණ ගැන අපි හොඳට දැනගෙන සිටීම අපිට ගොඩාක් උපකාර වෙනවා. මේ ආකාරයෙන් උතුම් භාවනාවල් පුරුදු පුහුණු කරගන්න. හොඳයි අද දවසේ අපිට වෙලා චුට්ටක් තිබිච්ච හින්දා තමයි මේ පංච නීවරණ ගැන කතා කළේ. අපි මේ පංච නීවරණ ගැන අපි තියෙන සූත්‍ර දේශනා කීපයක් පුළුවන් වුණොත් විප්ලවයට මම දාන්න කියන්න. එතකොට අපේ අනිත් අයටත් ඒ උතුම් පංච නීවරණ ගැන තියෙන කරුණු ලියලා සටහන් කරගන්න පුළුවන්. හොඳයි අපි අද දවසේදී ගොඩාක් පින් රැස් කරගත්තා. උතුම් තුනුරන් වන්දනා කරලා ඒ වගේම උතුම් භාවනා පුරුදු කරලා ඒ වගේම රහතන් වහන්සේලාගේ ගුණ සත්‍යයනා කරලා ඒ වගේම උතුම් සූත්‍ර දේශනාවක් කියවලා ඒ වගේම මේ වගේ උතුම් ශ්‍රී සද්ධර්ම භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්ම ඉගෙනගෙන ගොඩාක් පින් රැස් කරගත්තා. අපි එහෙමනම් අද දවසේ පුණ්‍යානුමෝදනා කරලා පින්වත් ස්වාමීන් වහන්සේට වන්දනා කරලා තෙරුවන් කමා කරගෙන අද දවසේ ධර්ම සාකච්ඡා අවසන් කරමු. තෙරුවන් සරණයි රුවන් අයියේ. තෙරුවන් සරණයි මන්නේ. තෙරුවන් සරණයි අයියේ. අයියට පුළුවන් අද දවසේ පුණ්‍යානුමෝදනා කරන්න. හොඳයි මන්නේ. හොඳයි නම බුද්ධාය. සාදු සාදු සාදු. හොඳයි අද දවසේ පුරා පැය දෙකක් පුරාවට ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ පුරුදු පුහුණු කරගනිමින් විශාල පින්දස් කරගන්න ලැබුණා. අපි පළමු කොට තෙරුවන් වන්දනා කරමින් සිල්පද සමාදන් වෙලා පින් රැස් කරගන්නට යෙදුණා. ඒ වගේම මනස සති භාවනා පුරුදු කරමින් පින් රැස් කරගන්නට යෙදුණා. ඒ වගේම බුදුරජාන් වහන්සේගේ ගුණ සිහිපත් කරමින් රහතන් වහන්සේලාගේ ගුණ සිහිපත් කරමින් ධර්මයේ ගුණ සිහිපත් කරමින් පින් රැස් කරගන්නට යෙදුණා. ඒ වගේම උතුම් සූත්‍ර දේශනාවක් වන සාලේයක සූත්‍ර දේශනාව කියවන්නට ලැබුණා. ඒ සූත්‍ර දේශනා ශ්‍රවණය කරන්නට ලැබුණා. ඒ වගේම පංච නීවරණ ගැන අපිට ඉගෙන ගන්නට ලැබුණා. මේ ආදී වශයෙන් අප්‍රමාණ පුණ්‍ය ධර්මයන් අද අපගේ ජීවිතවලට මේ පැය දෙක පුරාවට රැස් කර ගන්නට ලැබුණා. මේ රැස් කර ගන්නට ලැබුණු සියලු පුණ්‍ය ධර්මයන් අපි පළමු කොට අනුමෝදන් කරමු. අපිට මේ ගෞතම බුද්ධ ශාසනය විවෘත කරමින් මේ සිස්සත් ධර්මයේ පුරුදු පුහුණු කරමින් පින් රැස් කර ගන්නට ධර්මය අවබෝධ කර ගන්නට පුළුවන් පරිසරය අපගේ ජීවිතවලට ලං කර ගන්නට උපකාර කර පින්වත් ගුරුදේවෝත්තම ලොකු සාමින් මහන්සියට
අප විසින් මේ රැස් කරගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් පළමු කොට අනුමෝදන් කරමු. අනුමෝදන් වීමෙන් පින්වත් ලුක් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මේ ගෞතම බුදු සසුන තුළදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ දුර්ලභ වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අප විසින් මේ රැස් කරගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් අපිට පළමු කොට ධර්මය කියලා දුන්න පින්වත් කුසලනාර ස්වාමීන් වහන්සේ, මේ අසපුවේ වැඩේ පසු කාලීන වැඩිහිටි සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලා, ඒ වගේම ලංකා වාසී, ලෝකවාසී සිල් ගුණ නැටගෙන සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටද, අනගාරිකා මෑණිවරුන්ටද අප විසින් මේ රැස් කරගන්නට යෙදුණු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් ඒ සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාත් අනගාරිකා මෑණිවරුත් සුවසේ ධර්මය අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අප විසින් මේ රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් දෙදොළොවට අධිපති ශක්ති විඳුන්ටද, සතරවරන් දේවරුන්ටද, ඒ වගේම අපගේ ඉෂ්ටකාමී දෙවිවරුන්ටද, පොළොව වාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලොව දක්වා සියලුම දෙවිවරුන්ටද, ප්‍රදේශවාසී දෙවිවරුන්ටද, ගෞතම බුදුසසුන වෙනුවෙන් විශේෂයෙන් අපට පැමිණ සිටින සියලුම දෙවිවරුන්ටද මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් ඒ දෙවියන්ගේ දිව්‍ය ආවිස වර්ණ සැප බල දිනු වෙත්වා. ඒ වගේම ඒ දෙවියෝද මේ ගෞතම බුදු සසුන තුළදී උතුම් ධර්මය අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අප විසින් මේ රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් පින්වත් පුස්කාර මල්ලි ඇතුළු සියලුම පින්වත් කල්ල අප මේ වැඩසටහන සහ සම්බන්ධ වී සිටින සියලුම පින්වත් කල්යාණ මිත්‍රයන්ටද, සම්බන්ධ නොවුණු අයටද, අපගේ යාළු මිත්‍රයාටද, ඒ වගේම අපගේ ගුරු දෙමාපියන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් මේ සියලුම දෙනා මේ කරන කියන කටයුතු සාර්ථක වෙත්වා. ඒ වගේම මේ ගෞතම බුද්ධ ශාසනය තුළදී ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදා කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අපි සෑම සියලු දෙනා නමින් අනන්ත සසර බටන් මියගියාව බලගිය ඥාතීන් පින් බලාපොරොත්තු ඇතනම් ඒ සියලු මලගිය ඥාතීන්ටද මේ පින් පෙත් අනුමෝදන් වීමෙන් පරලොව පරලොව සපවත් භාවයට පත්වීම පිණිස මේ පින් උපකාර කරගනිත්වා. ඒ වගේම මේ ලෝකෙට මේ වසංගතයක් ඇවිල්ලා තියෙන මේ කාලය තුළදී ඒ වසංගත රෝගී මේ පීඩා විඳින, ඒ වගේම මේ වසංගතයෙන් බොහෝ දෙනාගේ පීඩාවට පත් නොවීම පිණිසත් මේ අප විසින් මේ රැස් කරන ලද පින් අනුමෝදන් වෙත්වා. සාදු සාදු සාදු. තෙරුවන් වන්දනා කරගනිමු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡං කම මේ බන්තේ පූරිපඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡං කම මේ ධම්ම සම්නිට්ඨික කාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡං කම මේ සංඝ පුඤ්ඤක්ඛත්තං අනුත්තරසාද සාද. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේලා වන්දනා කරගන්නට. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. ඕකාස වන්දාමි බන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං. සාමිනා කතම් පුඤ්ඤං මහියං දාතබ්බං. සාදු සාදු අනුමෝදාමි ඕකාස දාරද්දේන කතං සබ්බං අච්චයං කමතමේ බන්තේ. ඕකාස කමාමි බන්තේ ဒုတိယံပိယောကာස කමාමි බන්තේ. තတိယံပိယောကာස කමාමි බන්තේ. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි සියලුම දෙනාට. නමෝ බුද්ධාය. අයියට බොහොමත්ම පින් පුණ්‍ය අනුමෝදනාවක් කළාට. තෙරුවන් සරණයි රුවන් අයියේ.
තෙරුවන් සරණයි. අය ළඟ අර භාවනා කියලා පොතක් තියෙනවා, ඒ පොත අය ළඟ තියෙනවද? සිතට සුවදෙන භාවනා. ඉන්ද ඔව් තියෙනවා මල්. එතකොට සදහතුන්ගේ වන්දනා පොතත් අය ළඟ තියෙනවද? අනිත් එක මේ විශේෂයෙන් ඇත්තටම මේ ගොඩක් පිනනුමෝදන් කරන්න ඕන ඔස්කාර් මල්ලි, අපේ සුපම් මල්ලි මට මේ සූත්‍ර දේශනාවන් ෆොටෝකෝපි ගහලා ගෙනල්ලා දුන්නා. සෑහෙන පින් සිද්ධ වෙනවා. මොකද උතුම් මේ බුද්ධ දේශනා ටිකක් මේ මගේ ළඟ නොතිබුණු දේවල් ටිකක් මට ලබා දුන්නා. මට මම ඉන්න තැනටම ගෙනල්ලා දුන්නා. දෙන්නට ගොඩක් පින් සිද්ධ වෙනවා. හොඳයි. අයියලා මේ සදහවතුන්ගේ වන්දනා පොතක් තියෙනවනේ අයියේ. හොඳයි හොඳයි. නෑ අපි එහෙම වුණත් අර අක්කට මොන මොන විදිහින් හරි අපි පොඩ්ඩක් ලැබෙන සලස්සන්නම් කෝ ඒ ඕන කරන භාවනා තියෙන කරුණු ඒවා ගොඩක් පිටින් මල්ලි හොඳයි අක්කේ තෙරුවන් සරණයි නම බුද්දාය මල්ලි ඔයාලට ඉතින් ගොඩක් පිටින් මාව සම්බන්ධ කරගත්තට අද දවසේ ඉතින් හොඳයි අක්කට ගොඩක් පිටින් නම බුද්දාය බුද්දාය තෙරුවන් සරණයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි නිලුපක්කේ තෙරුවන් සරණයි මල්ලි තෙරුවන් සරණයි අක්ක ළඟත් තියෙනවද මේ අර සිතර සුව දෙන භාවනා කියන පොත නෑ මල්ලි මගේ ළඟ නෑ ඒක ආ හොඳයි එතකොට මේ සදහවතුන්ගේ වන්දනා පොත් තියෙනවද අක්ක ළඟ ඒක තියෙනවා මල්ලි ආ හොඳයි හොඳයි අක්කේ නම බුද්දාය නම බුද්දාය තෙරුවන් සරණයි මල්ලි මල්ලිටත් වඩා පින් තෙරුවන් සරණයි තෙරුවන් සරණයි අක්කේ නම බුද්දාය හොඳයි නම බුද්දාය අක්කේ හොඳයි එහෙනම් අපි අද දවසේ ගොඩාක් ඉන්වෙස් කරගත්තා එහෙමනම් අපි අපේ කාල වේලාවත් අවසන් වෙලා තියෙන අද දවසේ අපි එහෙමනම් ධර්ම සාකච්ඡාව අවසන් කරමු පින්වත් ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම කල්යාණ මිත්‍රයන්ට නමෝ බුද්ධාය තෙරුවන් සරණයි අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම කල්යාණ මිත්‍රයන්ට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය